ජනතාවේ පළමු වතාවට මෙරටේ පොදු ජනතාව ඡන්ද ව්‍යාපාරයේ අතට අරගෙන තිබෙනවා. මීට පෙර ඡන්ද ව්‍යාපාර කරන්නේ කොහොමද? ඒගොල්ලෝ ඛණ්ඩ දෙනවා එන්න කියනවා. බොණ්ඩ දෙනවා එන්න කියනවා. පන්දාක් දෙනවා කැන්නසියන්න කියනවා. වැසිකිලි පෝච්චියක් දෙනවා ඡන්ද දෙන්න කියනවා. කිව්වේ නැද්ද? එහෙමනේ කරේ. හැබැයි දැන් ඔක්කොම අවසන්. දැන් ඔක්කොම අවසන් වෙලා මොකද වෙලා තිබෙන්නේ? ජාතික ජන බලවේගය මේ රටේ ජනතාව අතට ගත්තු මහා ජන ව්‍යාපාරය බවට පත් වෙලා අවසන්. දැනුත් රනිල් වික්‍රමසිංහලා, දැනුත් සජිත් ප්‍රේමදාසලා මේක නතර කරන්න පුළුවන්ද කියලා විවිධ දේවල් බලමින් ඉන්න. ඉදිරි සතියේ අවලාද අසත්‍ය ගැටුම්කාරී මනෝභාවය සමාජ නිර්මාණය කිරීම සඳහා ප්‍රයත්න දරනවා. හැබැයි අපිට රනිල්ට සජිත්ට කියන්න තියෙන්නේ දැන් පරක්කු වැඩි, too late. නැත්නම් දැන් එක පරක්කු වැඩි. ඒ නිසා මේ ජයග්‍රහණය නතර කරන්න බැහැ. අපිට වැවරේ තියෙන වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට අපි වැඩ කරමු. සාමාන්‍ය මේ පළාත්වල ඉන්න ජනතාවට සැකයක් තිබුණා අම්පාර නැගෙනහිර මොකක් වෙයිද කියලා. මම ඊයේ දවසේ මේටි අම්පාර දිස්ත්‍රික්කේ අපි ඉස්සලම මොනරාගල රැස්වීමක් කරා. ඒ මොනරාගල දිස්ත්‍රික්කේ දැසි අපි අම්පාරේ අම්පාර ආසනේ කේන්ද්‍ර කරන රැස්වීමක් කරා. සිංහල ජනතාව ජීවත් වෙන ඊදවස අපි ඔලුවින් සයින්දමරුදු සමන්තුරේ නින්දවුරු කියන ප්‍රදේශ ගණනාවක රැස්වීම කරා. එම මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ වෙනස සඳහා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙමින් තිබෙනවා. ඒ නිසා ලංකාවේ පළවෙනි වතාවට හැදෙන්න යන ආණ්ඩුව මොන වගේ ආණ්ඩුවක්ද? මීට කලින් ආණ්ඩුව හැදුනේ උතුරු ජනතාවට එරෙහිව දකුණු ආණ්ඩුවක්. එහෙම නැත්නම් නැගෙනහිරට එරෙහිව දකුණු ආණ්ඩුවක්. අනෙකාට එරෙහිව තමයි ආණ්ඩුව හැදුනේ. දේශපාලන වේදිකාවේ කතා බවට පත් වෙලා තිබුණේ මොකද්ද? මුස්ලිම් ආක්‍රමණයක් තිබෙනවා. ජාතිය අනතුරේ ජාතිය බේරගන්න රාජපක්ෂලාගේ ඉන්න ඒකනේ කියන්නේ. ඉස්ලාම් ආක්‍රමණයක් තියෙනවා. ආගම අනතුරේ ආගම බේරගන්න රාජපක්ෂලාගේ ඉන්න කිව්වේ නැද්ද? උතුරේ ආක්‍රමණයක් තියෙනවා. ආක්‍රමණිකයන් රට බේරගන්න රාජපක්ෂලාගේ ඉන්න. මිට කලින් ඡන්ද වේදිකාවල සටන් පාට බවට පත් උනේ අනේකාට රෙහිව එක්ක උතුරට රෙහිව එක දෙමළ ජනයාට රෙහිව එක මුස්ලිම් ජනයාට රෙහිව. මෙහෙම තමයි අපේ රටේ ඡන්ද ව්‍යාපාරය තිබුණේ. දැනුත් ඒව ඡන්ද ව්‍යාපාරක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මොකද්ද? අපි ආපුවාම ආණ්ඩු ක්‍රියාස්ථාවේ 9 වෙනි වගන්තිය අහෝසි කරනවලු. බුද්ධ ආගමේ හිමිතන අහිමි වෙයි. අන නැවත ආගම් වාදී අපි ආපුවාම ජාතික කොඩිය වෙනස් වෙනවලු. අන නැවත නේද ජාතික හැඟීම් ඇවිස්සීම සඳහා කරන කුමන්ත්‍රණය. අපි සජිත්ගේ නඩේට කියන්නේ ඕවා රනිල් වික්‍රමසිංහ පට්ට ගහලා හරිද විනාශ කරපු. ඒ කියන්නේ ඒ සටන් පාටත් විනාශ වෙලා රාජපක්ෂලත් විනාශ වෙච්ච සටන් පාට තමයි දැන් කරේ තියාගෙන දුවන්නේ සජිත් ප්‍රේමදාසල. පාරණයි ඕවා. ඔය කොච්චරකල් පට්ට ගහපුවද? ඔය වමේ ව්‍යාපාරට රෙව 60 ගණන් වල ඉඳන් කියපුවා. දැන් අවුරුදු 60කට වඩා පරණයි. එනිසා මම සජිත් ප්‍රේමදාසට කියන්නේ අලුත් බඩු ටිකක් හොයාගන්න. පරණ බඩු කඩෙන් බඩු ගේන්නේ නැතුව. ඔය පරණ බඩු කඩේ බඩු මේ අපිට නොදන්නවද? හරිද? එනිසා මෙරටේ පළමු වතාවට ආණ්ඩුවක් හදන්න යනවා. උතුර දකුණ නැගෙනහිර සියලු පළාත්වල ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවක්. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනයාගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවක්. අපිට එහෙම ආණ්ඩුවක් හැදුනේ නෑ මතක තබා ගන්න. අපිට එහෙම අවස්ථාවක් තිබුණා. අපි අවස්ථා අත්හැරියා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට අත්පත් කරගත්තට පස්සේ අපිට අවස්ථාවක් තිබුණා. අපේ රට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට එකතු වෙලා සුද්ධට එරිව සටන් කරන්න. හැබැයි අපිට එහෙම අවස්ථාවක් නෑ. සුද්ධ සමත් වුණා අපිව බෙදන්න. සුද්ධ දෙමළ කියලා බෙදුවා, මුස්ලිම් කියලා බෙදුවා, උඩරට සිංහල කියලා බෙදුවා, පහතරට සිංහල බෙදුවා කියලා බෙදුවා,
ක්‍රිස්තියානි සිංහල කියලා බෙදුවා සුද්ධ බෙදුවා හැබැයි අපට එකතු වෙන්න බැරි වුණා එදා 1900 1848 නැගිටිනකොට සියලු ජනතාව අපිට එකතු කරගන්න බැරි වුණා 1818 සුද්ධ කරේව නැගිටිනකොට ඔක්කොටම එකතු කරගන්න බැරි වුණා ඒක වුවට ප්‍රදේශ කීපයකට පමණ සීමා වුණා ජන කණ්ඩායම් කීපයකට පමණ සීමා වුණා සුද්ධට රැව අපිට එකතු වෙන්න තිබුණා 1919 දී ඔක්කොම එකතුලා ජාතික සංගමය හැදුවා ඒක සිංහල නායකයෝ හිටියා දෙමළ නායකයෝ හිටියා මුස්ලිම් නායකයෝ හිටියා හැබැයි මොකද වුනේ ඉතා ටික කාලයක් යනකොට ඒක කැඩෙන්න පටන් ගත්තා බණ්ඩාරනායක 1928 වෙනම සිංහල මහා සභාව හදන්න පටන් ගත්තා දෙමළ කොංග්‍රසය වෙනම හැදෙන්න පටන් ගත්තා මුව සංගමය වෙනම හැදෙන්න පටන් ගත්තා සුද්ධට රැව එකට සටන් කරන වෙනුවට බෙදෙන්න පටන් ගත්තා එකිනෙකා වෙන වෙනම ගිහිල්ලා හොරෙන් සුද්ධකින් එක එකව ඉල්ලන්න පටන් ගත්තා ජාතිය බෙදුණා 1948 නිදහස ලබා ගන්නකොට ඉන්දියාවේ පුළුවන් වෙනවා නේරුලා ගාන්දිලා පාතෙල්ලා එකතැනකට එන්න සුභාෂ් චන්ද්‍රබෝස්ලා එකතැනකට එන්න අපිට මොකද සිදුවෙන්නේ අපි නිදහස ලබා ගන්නකොට බෙදෙනවා නිදහසෙන් පස්සේ නැවත අපිව බෙදුවා මතක තියාගන්න 1948 නිදහස ලැබෙන්නේ 1949 තමයි පුරවැසි පනත සම්මත කරන්නේ 21 වෙනිදා ඡන්දෙදී ගොඩක් අය බලාගෙන ඉන්න ඡන්ද ප්‍රතිඵලය තමයි අනුරාධපුරේ ඡන්ද ප්‍රතිඵල කොහොම වෙයිද කොහොම වෙයිද ඔව් මේ අනුරාධපුරෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයකට ගෙනත් දෙන බව හරි පැහැදිලියි අපි මේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සැලසුම් සහගතව කරලාද ඡන්ද ව්‍යාපාරය අනෙක් අය ඡන්ද රැස්වීම් දානව ඡන්ද රැස්වීම් කැන්සල් කරනවා අපි එකක් කරාට පස්සේ කරන්න කියලා කල්පනා කරනවා පිටිපස්සෙන් එනවා හරස් පාර හරස් කරලා එනවා ඒ වගේ ඡන්ද ව්‍යාපාරයන් තමයි ඒගොල්ලන්ට තිබුණේ අපි එහෙම නෙවෙයි විධිමත් මේ අනුරාධපුරේ ගත්තොත් අපි හොරෝපත හොරෝපතන ආසනේ නියෝජනය කරමින් අපේ රැස්වීම පැවැත්වුවා ඒ වගේම මෙදවච්චි ආසනේ නියෝජනය කරමින් අපේ රැස්වීම පැවැත්වුවා කලාවේ ආසනේ විශේෂ ආසනෙනි තඹුත්තේගම එකයි බුල්නෑව එකයි දෙකක්ම පැවැත්වුවා කැකිරාව මිහින්තල නියෝජනය කරමින් තිරප්පල ප්‍රදේශයේ අපේ රැස්වීම පැවැත්වුවා පහුගියද බටහිර අනුරාධපුරේ නියෝජනය කරමින් නොච්චියාගම ප්‍රැස්වීමක් පැවැත්වුවා. අද අනුරාධපුරේ ජාතික රැළිය මේ සියල්ලන්ගේම එකතුව අද මෙතන රැස්වලා ඉන්නවා. ඒ වගේම අපේ සහෝදර ගම් ගානේ ගිහිල්ලා ජනතාව මුණ ගැහෙනවා. මම හිතන්නේ මේ අනුරාධපුරේ බොහෝ ගෙවල් වලට දෙපාර තුන්පාර ගිහිල්ලා තියෙනවා. කියන්නේ ඉස්සලා නිකන් පොතක් අරගෙන ලියාගෙන ගියා ඊට පස්සේ පත්තරේ අරගෙන ගියා ඊළඟ කාඩ් එකක් අරගෙන ගියා කියලා නේද ඊළඟ ගමේ තියෙන රැස්වීමට ආරාධනා පත්‍රය අරගෙන ගියා ඒ කියන්නේ මොකක්ද අපි විධිමත්ව ජනතාවත් එක්ක මේ මෙතිවරණ ව්‍යාපාරය දියත් කරා අවසානයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වෙන්න අදියරට එනකොට තවදුරටත් ඡන්ද ව්‍යාපාරය තියෙන අපේ අතේ නෙවෙයි මේ රටේ පොදු ජනතාවගේ අතට ගත්තු ඡන්ද ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගයේ පත් වෙලා තියෙනවා. එනිසා මේ ඡන්ද ව්‍යාපාරය අද ජනතාවගේ අතේ තියෙන ඡන්ද ව්‍යාපාරයක්. එහෙම නෙවෙයිද? ඔබ දැන් මේ රැස්වීමට ඇවිල්ලා වැඩේ තියෙන ලබන සෙනසුරාද? ඒ සෙනසුරාද වෙනකන් නිකන් ඉන්නවද? නෑනේ. නැවත නැවත කතා කරනවා. හම්බෙන කෙනාට දැනුවත් කරනවා. නැවත නැවත වෙනස් කරගන්න බැරි කෙනත් වෙනස් කරගැනීම සඳහා ප්‍රයත්න දරනවා. එනිසා මේ ඡන්ද ව්‍යාපාරය අද පොදු ජනතාවගේ අතට අරගෙන තිබෙන ඡන්ද ව්‍යාපාරය. ඔබ දන්නවා ත්‍රිවිල් එකට නැංගොත් ත්‍රිවිල් එකේ රීතුරු මහත්තයා ඉස්සරලම අහනවා කොහටද යන්නේ කියලා. බහිනකොට කියනවා මාලිමාවට හොඳේ කියලා. කියන්නේ? කඩේට ගියත් එහෙමයි. කඩේට ගියත් මුදලාලි මහත්තයා ඉස්ලාම් බඩු ගණන් වගේ කියනවා වෙනසකුත් ඕන නේද කියනවා
පස්සේ කියන මොකද්ද මාලිමාවට හොඳි කියන්නේ නැද්ද මෙහෙම මේ ඡන්ද ව්‍යාපාරේ තියෙන්නේ ලංකාවේ